පහුගිය බදාදා ආණ්ඩුව ගැසට් පත්‍රයේ පළ කර අලුත් පනත් කැටුම් පතක් මේ පනත් කැටුම් පත හඳුන්වන්නේ ශ්‍රී ලංකා විදුලි බල කියලා. ශ්‍රී ලංකා විදුලි බල. ටිකක් ලොකු පනත් කැටුම් පතක්. මේ පනත් කැටුම් පතේ විදුලි බල ක්ෂේත්‍රයට අදාළ සමස්තයම ආවරණය වෙනවා. විදුලි බලයේ උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, වෙළඳාම් කිරීම, විදුලිය සැපයීම, විදුලියට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ සියල්ල ආවරණය වෙන මේ පනත පිළිබඳව පහුගිය කාලේ පුරාම මේ වගේ කෙටුම් පතක් එනවා අලුත් නීතියක් එනවා කියන සංවාදය තිබුණා. දැන් මේ කෙටුම් පත පනත් කෙටුම් පත එළියට ඇවිල්ලා තියෙනවා. මේකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අභියෝග මොනවද? අනිත් අතට 2019 අවුරුද්දේ අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදු වෙච්ච පාස්කු ප්‍රහාරය කියන නමින් සමාජයේ කතාබහට ලක්වුණු ප්‍රහාරයන් දාමය මේ පිළිබඳව තාමත් යුක්තිය ඉටු කිරීම පිළිබඳව අභියෝග තියෙනවා. තාමත් මේන් අගතියටපත් පාර්ශ්වයන්ට විශේෂයෙන් මේන් අගතියටපත් පාර්ශ්වයන්ට අවස්ථාව ලැබුණාද කවුද මේක කරේ කියන එක අවම වශයෙන් දැනගන්න. මේ තත්වයේ යටතේ 2024 අප්‍රේල් 21 වෙනිදා වෙනකොට පාස්කු තිදිදාමේ 5 වෙනි සංවස්තරය සමරන තැනට අපි ඇවිල්ලා ඉන්නේ. ඊට අදාළව ජාතික ජනබලවේගය පහුගිය දවසේ නිකුත් කළ ප්‍රතිඥාවක් මේ සිද්ධිය සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් තමන් කොයි වගේ ස්ථාවරයක්ද ගන්න කියලා. මේ කරුණු පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. ඒ නිසාම අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී KD ලාල්කාන්ත මහත්මයාට. සුබදෙස්නක් ලාල්. සුබදෙස්න. ආරම්භයක් හැටියට දැන් මේ ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව පාස්කු ප්‍රහාරය පිළිබඳව 2019 සිද්ධ වෙච්ච මේ ප්‍රතිඥාව මේ මොහොතේ නිකුත් කරන්න ඇයි ජාතික ජනබලවේගය කල්පනා කරේ? මූලික කාරණය මේකට වින්දිතයින් බලාපොරොත්තු වන සාධාරණය තාම ඉෂ්ට වෙලා නැහැ. ඊළඟට ගත්තොත් දැන් මේ වසර ජනාධිපතිවරණයක් තියන්න නියමිත වසරක්. සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර වගේ කාලය තුල ජනාධිපතිවරණයක් තියන්න ඕන. ඉතින් ජාතික ජනබලවේගය මෙවර බලය ලබා ගැනීමේ විශ්වාසයක් එක්ක වැඩ කරන්නේ. බලය ලබා ගන්නා වූ ව්‍යාපාරයකට වගකීමක් තියෙනවා. මේ නොයිසඳුණු ප්‍රධාන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය කුමක්ද කියලා නිශ්චිතව ලිඛිතව රට හමුවේ තබන්න. ඒ නිසා තමයි මේ වෙලාවේ මේක අපේ පැත්තෙන් කරන්න පදනම සකස් වෙන වටපිටාව නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම කියන්නේ බලයට නැති ව්‍යාපාරයකට කොහොම එකක් දෙන්න ඕනේ. ඔව්, හැබැයි දැන් මේ වගේ ඒවා සාමාන්‍යයෙන් ලාල් සහෝදරයා එන්නේ පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක් එක්කනේ. දැන් මැතිවරණ අභිමුව අපි දකිනවා හැම විටම විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේගය වගේ දේශපාලන පක්ෂ, සෙසු පක්ෂත් ඇතුළුව මැතිවරණ ඉස්සරහා තමන්ගේ දීර්ඝ නිරවුල් ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනවා. දැන් මේ සැරේ ඔබ ප්‍රතිපත්ති ප්‍රකාශයට පෙර මේකට අදාළ ප්‍රකාශය නිකුත් කරනවා. ඔව්, දැන් ඇත්තටම මෙතන දැන් අවුරුදු 5ක් සම්පූර්ණ වෙනකොටත් කියන කාරණේ විශේෂයක් වෙනවනේ. එතකොට ඒ මොහොතේ මේ ගැන යමක් ප්‍රකාශයට පත් කිරීම වැදගත්. එකක් අවුරුදු 5ක් සම්පූර්ණ වෙනවා, ප්‍රශ්නට තාම අවසන් උත්තරයක් ලැබිලා නැහැ, ඊළඟට මැතිවරණයක් එනවා. ඒතර මේ දෙක තුනම එකට සම්බන්ධ වුණාම මේ සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් කොට සලකලා ප්‍රකාශයක් කිරීම දේශපාලන ආයතනික වගකීමක්. දැන් ඔක ආයතනික වගකීමක් නේ අපි ඉදිරිපත් කළේ. මේ ලාල්කාන්ත කියනෝ නෙමෙයි, ජාතික ජනබලවේගය කියන ආයතනය දේශපාලන ව්‍යාපාරය කරනු ලබන ප්‍රතිඥාව. එතකොට ඒක මේ මොහොතේ අත්‍යවශ්‍යයි මේ 21 අවුරුදු පහ පිරුණ නිසා. පාස්කු ප්‍රහාරය 2019 අප්‍රේල් 21 සිද්ධ වෙච්ච මේක නැවත නැවත ලංකාවේ සාකච්ඡා වෙලා තියෙනවා. මේක දේශපාලනිකයි, මේක හුදු ප්‍රහාරමාලාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ලඝු කරන්න බෑ. එයින් එහා ගිය දේශපාලන ක්‍රියාවක් තමයි මේ අවුරුදු 5කට කලින් සිද්ධ වුණේ පාස්කු ප්‍රහාරය කියලා. මෙන්න මේකත් එක්ක අරගෙන බලනකොට ඔබ කොහොමද ස්ථානගත කරන්නේ ඔබේ මේ ප්‍රතිඥාව? මේක දේශපාලනික මිලේච්ඡ ක්‍රියාවක් කියන එක පිළිබඳ කාටත් පැහැදිලි. එතකොට ඒ දේශපාලනය කුමක්ද? එහෙමනම් කුමන දේශපාලන අරමුණක් පදනම් කරගෙනද මේක වෙන්නේ? ඒක දේශපාලනිකයි, කුමන දේශපාලනික භාවයක්ද මේකේ තියෙන්නේ? එකක් ගත් තොත් එවකට හිටපු ජනාධිපතිවරයා එක වතාවයි ජනාධිපති වෙලා තිබ්බේ. ඔහුට තව වතාවක් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න පුළුවන්. දැනුත් පුළුවන්, මේ පාරත් පුළුවන්. එතකොට එක පැත්තකින් බලන්න වෙනවා ඔහුට නැවත ජනාධිපති අපේක්ෂකකම ලබාගෙන ඡන්දයට ඉදිරිපත් වීම සඳහා මෙවැනි දේශපාලන ක්‍රියාවක තියෙන අදාළකමක් තිබේද? මම ගත්තොත් එහෙම හිතනවා. ඔහුට ඊළඟ වතාවේ ජනාධිපති අපේක්ෂකකම ලබාගෙන ඡන්දයට ඉදිරිපත් වෙන්න උවමනාවක්
තිබුණා කියලා මම දේශපාලනික උපකල්පනය කරනවා. එතකොට මේ සිද්ධිය වෙලා සිද්ධියෙන් සිද්ධිය වෙනකොට ඔහු රටේ හිටියේ නැහැ. එතකොට කල්පනා කරනවා ඔහු මෙහෙම එකක් වෙන බව දැනගෙන රටින් ගියා කියලා. ඒක නෙකන චෝදනාව. එහෙම නෙන්නේ. එතකොට ඒකට ඒ දේශපාලන වශයෙන් එහෙම හිතන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා කොහොමද මේකට එයාට සම්බන්ධයෙන්? ඇවිල්ලා මේ ක්‍රියාවලියට සම්බන්ධයව ඔහුගේ බලතල පාවිච්චි කරලා සම්පූර්ණ ලොකු ජනමතයකට ගොඩනගමින් මර්ධනය කරන්න ඕන. ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒ ක්‍රියාමාර්ග ගැනීමයි ඒ මර්ධනය කිරීමෙන් ඔයි තමන් තමයි නැවත මේ රට සමාජය වෙනුවෙන් සාමය වෙනුවෙන් රටේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කළ හැකි නායකයා කියලා සමාජගත කර ගැනීමෙන් ඡන්දයට ඉදිරිපත් වීම. එයාට ඒක කරගන්න බැරි වුණා. රයිට්. එහෙනම් සැක කරන්න පුළුවන් එක පාර්ශවයක් ඒක. ඊළඟට ඒ පාර්ශවය සම්බන්ධ කරගත් ඊළඟ දේශපාලන බල හුවමාරුවක් ඇතුලේ ඔහු සැක කටයුතු කෙනෙක් නම් උත්තරයක් ලැබෙයි කියලා හිතන්න බෑ. දේශපාලනික වශයෙන් ඒක කියවගත්තම. ඒක එකක්. ඊළඟට මේ සිද්ධිය වෙච්ච ගමන්ම ගෝඨාභය රාජපක්ෂ මැති තුමාගේ ඌ මැදිහත්වීම සහ එම කණ්ඩායම විසින් අරගෙන ගිය වැඩපිළිවෙල. දැන් ඒක තුලින් ආපහු මතුවෙනවා ඒ ගිය වැඩපිළිවෙල දිහා බැලුවම මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් රටේ දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය වෙලා ජන වර්ග මත පදනම් වෙච්ච දේශපාලනිකුත් මතු කරගෙන මම තමයි එකම මේ ජාතියේ ගැලවුම් කරුවා ලෙස එන්නේ. මට තමයි පුළුවන්. එහෙම කිව්වනේ නොකිව්වත් නෙමෙයි. එහෙමනම් ඒ පාර්ශවයත් එක්ක මේ ප්‍රහාරයේ සම්බන්ධයක් තියෙනවාද කියන එක පිළිබඳ අනිවාර්යෙන්ම මතුවේ. එහෙමනම් ඒ පාර්ශවය සම්බන්ධ වෙච්ච රටේ පාලනයක් තුල මේකට උත්තරයක් ලැබෙයිද කියලා හෙව්වොත් මම යෝජනා කරන්නේ උත්තරය හම්බෙන්නේ නැහැ. යම් යම් දේවල් වෙයි. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සම්බන්ධයක් තියෙනවා ජනාධිපතිවරයා හැටියට කියලා අපි හිතනවා නම් ඔහු සම්බන්ධ වෙන ආණ්ඩුවක් තුල මේකට උත්තරය එන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාර්ශවය සම්බන්ධ වෙන පාලනයක් තුල එය රකින්න පාලනයක් තුල මේකට උත්තරය එන්නේ නැහැ. එහෙම ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ තින ජනාධිපති බලතල යටතේ මේ ක්‍රියාත්මක වෙන පාලනය තුළ උත්තරයක් එන්නත් බෑ. ඇයි? ඔහු පවතින්නේ අර දේශපාලනය මත. පාර්ලිමේන්තුවේ බලය තියෙන ඒගොල්ලෝ අතේ. දැන් මේ 53ක් ගෙනල්ලා සම්මත කරගෙන ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ ජනාධිපතිවරයාට අර දේශපාලන ආධිපත්‍යයේ අනුභවයසයි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සම්බන්ධ වන ඊළඟට ගත්තම ගෝඨාභය බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඒ පාර්ශවය සම්බන්ධ වන දේශපාලනයක් තුළ අපි හිතමු ඔවුන්ගේ පාලනයක් තුළ එතකොට ඒකටම සම්බන්ධයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සම්බන්ධය. ඒ තුළ දැන් මේ අවුරුදු පහ පිරෙන කොටත් උත්තරයක් එන්නේ නැත්තේ ඒ නිසා. ජාතික ජනබලවේගය අප්‍රේල් 17 වෙනිදා නිකුත් කළ තමන්ගේ ප්‍රතිඥාවේ මේ ප්‍රතිඥාව හඳුන්වන්නේ 2019 වර්ෂයේ අප්‍රේල් මාස 21 වෙනි දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමෙහි ලාවන ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව කියලා. ඊට අත්සන් තබනවා ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෛද්‍ය නිහල් අබේසිංහ මහත්මයා. දැන් මේකේ තියෙන හරයාත්මක කාරණේ දිහා අපි බැලුවහම ඒකේ කියන්නේ අදාළ පාර්ශවන්ට යුක්තිය ඉෂ්ට කිරීම අරමුණු කර ගනිමින් පූර්ණ අධිකරණ බලති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කොට ඒක තමයි අරයාත්මක කාරණේ එන්නේ. මෙතෙක් කල් පත් කරලා තිබෙච්ච විශේෂ කොමිෂන් සභාව සහ වෙනත් විමර්ශන මගින් හෙළි කරගත් තොරතුරු පදනම් කර ගනිමින් ලාල් දැන් ඔබ කිව්වා අවුරුදු පහක් දැනටමත් ගත වෙලා ඒ නිසා මේක අප්‍රමාදව ස්ථාවරය කියන්න ඕනයි කියලා. මේ ඔබ මේ කියන ස්ථාවරය තම අවුරුදු පහක් යන වැඩපිළිවෙලක්ද මේ යෝජනා කරන්නේ? නෑ, දැනටම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් මගින් ආපු නිර්දේශ ඒවා ක්‍රියාත්මක කරන්න පටන් ගන්න පුළුවන්. තව ඒවා තියෙනවා. එතකොට දැන් මේක යන්නේ නෑනේ. ඒක තැන්වල අර මං කලින් කියපු කාරණා මත මේක හිර වෙනවනේ. එතකොට ඒක කඩාගෙන ඉදිරියට යන්න පුළුවන් බලතල සහිත ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ කියන්නේ මේ කමිෂන් දැනට තියෙන යාන්ත්‍රණයන් තුලින් දීපු නිර්දේශ ක්‍රියාවට නැගෙන්නත් ඒ ඔක්කොම පැත්තකට දාලා අලුත් එකක් කරනවා කියලත් නෙමෙයි ඔය කියන්නේ. ඒක පැහැදිලි. ඔව්. අරව පදනම් කරගෙනනේ. ඔව්. රයිට්. ඒවත් පදනම් කරගෙන ඒ හිර වෙලා තියෙන තැනින් ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන් අලුත් මැදිහත්වීමක් ඕන වෙනවා. අරව ඉක්මවා යන ක්‍රියාවලියක් ඕන වෙනවා. ඒකත් අවශ්‍යයි. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ ආපහු ඒක ක්‍රියාත්මක වෙලා කවදා හරි ඒක තුලින් මොනා හරි අවසන් නිගමන ටිකක් එනකම්ම මේවක් නතර වෙලා තියෙනවා කියලා. ඒකයි ඒ කියන්නේ.
නීතිය ආධිපත්‍ය කියන කාරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයේ පහුගිය කාලේ හඬ නගනවා අපි දැක්කා. ඒකත් එක්ක බලද්දි දැන් මේ යෝජනා කරන්න විමර්ශනය සඳහා පූර්ණ අධිකරණ බලති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක්. ඒ කියන්නේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියට ඔබෙන් තියෙන එක. ඔබ ඒ වගේ ක්‍රියාදාමයන් අනුමත කරනවද? මේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාමාර්ගයේ පාලන තන්ත්‍රයක් තුල බැරිද ගොඩ දාන්න? බැරි වෙන්න හේතුව දැන් මේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියක් තුල කල් ඇදෙමින් ප්‍රමාද වෙමින් ඔහොමනේ යන්නේ. නමුත් මේක ඉක්මන් කර අවසන් කළ යුතුයිනේ. ඉක්මන් කර අවසන් කරන්න නම් ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වය සහිතව ඒ වෙනුවෙන් රැස් වෙමින් ක්‍රියාත්මක වෙමින් මේක අවසානෙන් දක්වා යන්න ඕනේ. එතකොට සාමාන්‍ය ක්‍රියාවලියනේ මේ යන්නේ. දැනුත් එහෙනම් සාමාන්‍ය ක්‍රියාවලිය. හරි. එතකොට සාමාන්‍ය ක්‍රියාවලියටම අවුරුදු 5ක් ගිහිල්ලා නම් අපිට වගකීමක් තියෙනව නේද? වහාම ක්‍රියාත්මක වෙලා ඒ වෙනුවෙන්ම මැදිහත් වෙන යාන්ත්‍රණයක් කරා උත්තරේ හොයන්. එහෙම මැදිහත් වෙනවයි කියන එකට ප්‍රතිඥාව තමයි මේ දෙන්නේ. අපිට ඒක කරන්නත් පහසුයි. මොකද දන්නව මම අර කලින් කිව්වා. මේ තියෙන දේශපාලන බලාධිකාරයේ යම් යම් මැදිහත් වීම බලපෑම් සහිතව තමයි දැන් මේ වෙන ක්‍රියාවලිය තියෙන්නේ. අර කොරාගෙන්ම උත්තරේ හම්බෙන්නෙත් නැහැ. කොරාගේ අම්මගෙන් උත්තරේ හම්බෙන්නෙත් නැහැ. එතකොට මේ හොරාගේ අම්මයි හොරාගේ සම්බන්ධයක් ඇතුළේනේ මේ පාලන රටාව තියෙන්නේ. ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ කල් දාන්නම තමයි. කල් යවන්නම තමයි. ඇදෙන්නම තමයි. ඇදි ඇදි යන්නම තමයි. එහෙනම් අවංකව මේකට මැදිහත් වෙන්න නම් එකක් මේක දේශපාලනිකව සම්බන්ධ නොවෙච්ච පාර්ශවයක් වෙන්න ඕන. අර කියපු දේශපාලන ප්‍රතිඵල බලාපොරොත්තු නොවෙච්ච පාර්ශවයක්ම වෙන්නත් ඕන. එවැනි එකට විතරයි ඔහොම ඉක්මන් කිරීම සඳහා වන මැදිහත් වීමක් සහිතව විශේෂ කොට සලකලා යම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කරන බව අපි අනිවාර්යෙන් ප්‍රකාශ කළ යුතුයි. ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා අප්‍රේල් 17 දිනේ යටතේ ශ්‍රී ලංකා විදුලි බල කියලා පනත් කැටුම් පතක්. මේක පහුගිය කාලෙම ලොකු චිත්‍රයේ සාකච්ඡා වෙච්ච කාරණයක්නේ. ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය පිළිබඳව මේක ගැට ගැහිලා තියෙනවා. මිල පිළිබඳ ගැට ගැහිලා තියෙනවා. අනිත් අතට ලංකාවේ ආයෝජනයක ගැට ගැහිලා තියෙනවා. මේ වගේ ලොකු කලාපයක් ආවරණය වෙන පනතක් තමයි මේ ගේන්නේ. මේක මේ ගේන්නේ මේ මොහොතේ සම්මත කරන්නද? ඔව් සම්මත කරන්න. ගේන්නේ සම්මත කරන්න සම්මත කරගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව සම්මත කරගන්නත් පුළුවන්. කැබිනට් තීරණය ගත්තා. දැන් පනත ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඕක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නනේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මේක එකක් ප්‍රතිපත්තිමය කාරණයක්. ප්‍රතිපත්තිමය කාරණේ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්ථික මූලධර්මයේ ප්‍රතිපද. අනිත් අයගෙත් මේක දිගට තිබුණා. මෙතුමා දැන් මේ පවරගෙන තිබෙන්නේ තව දුරටත් රජය මැදිහත් වෙලා කරගෙන යන ආර්ථිකමය කටයුතු මුළුමනින්ම රජයෙන් ගලවා ඉවත් කිරීම. ඔක ඉතින් ටික ටික දිගට මේ එනවා. අපිට වෙලාවකට ඒක විදුලි බල මණ්ඩලයෙන් පේනවා. දැන් චන්ද්‍රිකා කුමාරතුංග නොනත් ඕක කෑලි අටකට කඩලා විකුණන්න ගෙනාවා. ඒක ඒ මොහොතේ ජනතාවගේ මැදිහත් වීම වෘත්ති සමිතිවල ක්‍රියාකාරීත්වය තුළින් පරාද කරනවා ගෙනාවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාම 2000 ආණ්ඩුව හදාගත්තට පස්සේ රිගේනින් ශ්‍රී ලංකා කියන යලිපුමුදුම් ශ්‍රී ලංකා කියන වැඩසටහනට මේක ගෙනාවා. ඕක විදුලි බල මණ්ඩලයට විතරක් එකක් නෙමෙයි. ඒක තමයි මේ පොදු ආර්ථික මූලධර්මය. ඒ පොදු ආර්ථික මූලධර්මය වේගෙන් ක්‍රියාත්මක කරලා ඉවරයක් කරන්න තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. එතකොට එයාගේ පාලනයක් තිබ්බත් එකයි. එයා බලෙන් ගිලිහුණත් එකයි. දැන් ඊළඟ තව මාස 6කින් වෙනකොට එයාගේ පාලනය තියෙයි කියලා මේ රටේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. පොදු ජන පෙරමුණු ආණ්ඩුවක් තියෙයි කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. පොහොට්ටුවේ පාලනයක් තියෙයි කියලා. තාමත් තියෙනවා. ඇත්තටම පෞගිය 2022 මැයි මාසේ 9 වෙනිදායි පස්සේ ඊට කලින් තිබුණු ජනවරම මහ පොළවේ ප්‍රායෝගිකව ඔවුන්ට අවශ්‍ය කරලා ඉවරයි. ඔවුනුත් දමලා ගහලා ගියා. අගමැති ගියා, ඇමති මණ්ඩලයේ ගියා, ඔක්කොම ගියා. දැන් මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන කිසිවක් හරිනම් මේක ව්‍යවස්ථානුකූලව පිළිගන්න සිද්ධ වුණාට ජන සම්මත වාදයට අනුව පිළිගන්න බෑ මේ සම්මත කරන ඒවා. ඒ ජනවරම ඉවරයි. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගියාට පස්සේ මේ ජූලි ඉවරට මේ ඉවරයි. හැබැයි අපිට ව්‍යවස්ථාවෙන් තමයි තර්ක කරන්න. මේ අපිට තියෙන බලය තියෙනවා. ඒ ව්‍යවස්ථානුකූල බලයෙන් මේ තනිකර දුවන්නේ. වෙන මොකකින්වත් නෙමෙයි. ජන බලයකින් නෙමෙයි. නමුත් ඔහුට ඒක අදාළ නැහැ. අදාළ නැති වෙන්නේ ඊළඟ එක එන ආණ්ඩුවක් එන්න කලින්ම මේවා හිර කරලා ඒ ආණ්ඩුත් මේවට පටලලා හිර කරලා ඒ මාවත වෙනස් නොකරම මේගොල්ලෝ කල්පනා කරන මාවතේම තවදුරටත් මේ ආර්ථිකය තල්ලු කරන්න හිර කිරීමකට නම් මේක වේගෙන්
ඉස්සරහට ගේන්න ඕනේ. නාගරික සංවර්ධන අධිකාරියේ තිබෙච්ච අධිවේගී මාර්ග පද්ධතියත් ඊට අදාළ ඉඩනුත් සහිතව තමයි පැවරීම කරේ. අනිත් පැත්තෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය. දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විශේෂම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී 2038 2040 වගේ කාලේ වෙනකන් අපේ ණය ගෙවීම් පස්සට දාගන්න. ණය ගෙවන්න ඕන ගෙවීමේ ආරම්භය ගෙවීමේ කාලය දික්කර ගැනීම පිළිබඳව දැන් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මෙන්න මේකත් එක්ක බලද්දි මේ මොහොතේ පවත්නා රජයට තියෙන බලයේ සීමාව ඉක්මවා දිගු කාලයක් වෙත යන තීන්දුව තීරණ ගත්තොත් අවසානයේ මේව ගන්න රටක්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍ය. මේක අපිට දීර්ඝකාලීනව ඇති කරන්න පුළුවන් බලපෑම් කොයි වගේද? අශෝක ගත්ත අධිවේගී මාර්ග වලට වෙන දේත් මේකමයි. එතකොට මේ එකම වැඩක්නේ යන්නේ. එතකොට මේක බරපතලයි. මේක ගොඩක් බරපතලයි. ඇත්තටම දැන් අපි ප්‍රතිඥාවක් දීලා තියෙනවා. අපි කතා කරනවා අපේ වැඩපිළිවෙල තාම අපි මොන මැතිවරණයද කියන එක ප්‍රකාශයට පත් වෙනකන් දාන්න නැතුව ඉන්නවා. මොකද මැතිවරණය ප්‍රකාශයට පත් වුණාමනේ වැඩපිළිවෙල දාන්න ඕන. නැතුව වැඩපිළිලක් දාන එකේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ජනාධිපතිවරණයට කලින් මොකද්ද දැම්මොත් එහෙම පළත්පාලන ඡන්දේ. එතකොට මේ අපි හදන වැඩපිළිවෙල ඒකට ඊට වඩා වෙනස් වෙනවනේ. එතකොට වැඩපිළිවෙලේ ඉතා පැහැදිලිව දැනටම කියලා දෙනවා අපේ වැඩපිළිවෙලට අපි ඇතුල් කරනවා මේ විදුලි බලය සම්බන්ධ කාරණේ රජයේ ආධිපත්‍ය යටතේ තියාගන්නවා කියලා. ඒක නිශ්චිතව අපි කියනවා. ඒ කියන්නේ මේ ආයෝජනය කැඳවන්නේ නැහැ කියන එක නෙමෙයි. ඉඩම උඩින් අපේ ලංකාව උඩින් හුලඟ හැමුවා කියලා එය බලශක්තිය බවට පත් කරගන්න නම් අපිට ඒකට කරන්න ඕන වැඩ තියෙනවානේ. අපි හිතමු අපිට ඒකට ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අපි ප්‍රාග්ධනය කැඳවාගත යුතුයි. ඒ පිළිබඳ ප්‍රශ්න අපිට තාක්ෂණය පිළිබඳ ගැටලු තියෙනවා නම් තියෙනවනේ. අපි ඒවට ආයෝජනයන් කැඳවාගත යුතුයි. නමුත් මේකේ ආධිපත්‍ය බලය රජය සතුව තියාගන්න ඕන. මොකද මේක අපේ හැම දෙයකටම බලපාන නිෂ්පාදනයට නේද? අය කියන දෙයක් නැහැ. හැම රටේ සියලු මුළු සංවර්ධන ක්‍රියාවලිය තම බලපාන බලශක්ති ශේෂ්ත්‍ර පිළිදෙර ගත්තම් ඒක අරයට මෙයාට අර සමාගමට මේ පුජ්‍යලයට නේ එහෙම කෑලි සම්බෝල කරලා මේක දාලා විසි කරලා දාන එකක් මේ පනත. මේ පනතට අනුව මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. නිෂ්පාදනය ඉතුරු වෙන්නේ නැහැ. විදුලියේ සම්ප්‍රේෂණය ඉතුරු වෙන්නේ නැහැ. බෙදා හැරීම ඉතුරු වෙන්නේ නැහැ. මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම විසි කරලා දානවා. අර රජයේ නිදහසන බදු ටිකක් ගන්නවා. දේශපාලඥයෝ එකෙන් යැපෙනවා. රාජ්‍ය සේවයේ මේකෙන් නඩත්තු කරගන්න නඩත්තු කරගෙන යනවා. ලාභ ප්‍රතිශත අරෝමය ඔක්කොම ගලාගෙන යනවා. ඒකට නෙමෙයි ඉඳ හදන්නේ කාරණේ. ඉතින් ඒ වැඩේ කරගන්න ඊළඟට බලයට එන ආණ්ඩු තිර කරන්න තමයි මේවා මේ කඩිමුඩිය ගෙනල්ලා දාන්න වැඩපිළිවෙල යන්නේ. එතකොට දැන් අපිට තියෙන උත්තරේ මොකද්ද මේකට? දැන් ඔය තරම් බලවත් නම් ඉතුරු මාස 6 අපි දාන්න පුළුවන් උපරිම බර යොදලා ඒගොල්ලන්ගේ මේ වැඩේ කඩාකප්පල් කරන්න ඕන. මගේ වචනේ මම දන්නේ ජනතාව තේරුම් ගන්න ඕන කඩාකප්පල් කරනවා කියන වචනේ ඇතුලේ තියෙන මේක නවත්තන්න ඕන. ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක. හරි ඒගොල්ලෝ මේ දුවන එක නවත්තන්න ඕන. ඒක කඩාකප්පල් කරන්න. ඉතින් ඒක අපි කොහොමද කරන්නේ? අපිට තියෙන ජනබලයයි ඒකට ජනමතයක් ගොඩනගෙන එකයි වෘත්තීය සමිති ව්‍යාපාරයයි අනෙකුත් ගොවි ඇතුළු ව්‍යාපාර මේක ඔක්කොම බලපානවනේ පාරිභෝගිකයෝයි ඔක්කොම සම්බන්ධ කරගෙන කරන්න නොදෙන එක. ඒක තමයි අපිට තියෙන්නේ. එහෙනම් දැන් මේ ඉදිරි මාස 6 තුල ජනතාවට බලාපොරොත්තු වෙන්න වෙනවා දිගු කාලීන රටේ පැවැත්ම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ වෘත්තීය සමිති ඇතුළු බලවේගවල මැදිහත් වීමක්. හැබැයි එතකොට පොඩ්ඩක් අර සාමාන්‍ය ජන ජීවිතයත් පොඩ්ඩක් මේකට හැඩ ගැහෙන්න වෙනවා. දැන් හිතන්නකෝ අපි මේ ඔච්චර කිව්ව ඊළඟ ප්‍රශ්නේ ගෙදෙට්ට ගොඩ වෙනකොට ස්විච් එක දානකොට විදුලිය නැති වෙච්ච ගමන් එතකොට රටත් අමතකයි ජාතියත් අමතකයි රටේ ආර්ථිකයත් අමතකයි ඔක්කොම අමතකයි අර ඒ ක්‍රියාවලියට සම්බන්ධ බලවේග වලට බණින එක තමයි කරන්නේ. ඒක තමයි කරන්නේ ජනතාවගේ විදිය. නමුත් අපි මේක ජනතාවට අවබෝධයක් හදමින් අපිට සිද්ධ වෙනවා මේවැනි පනත් අනිවාර්යම පරාද කරන්න. ලංකාවේ මැතිවරණ සිටියමත් එක්ක බැලුවාම අපිට ළඟ මැතිවරණයක් එන බව මැතිවරණ සිටියමේ තියෙනවනේ. හැබැයි ලංකාවේ සමාජය ඇතුලේ මේකට සැකය තියෙනවා. මේක තියයිද ගේමක් ගහයිද වෙනම චිත්‍රයක් අඳීද කියලා. මෙන්න මේක පරාජය කළා ලංකාවේ නිශ්චිත මැතිවරණ තිබීම වෙත අපි කොහොමද තල්ලු කරන්නේ? මේක ජනාධිපතිවරණය නිසා විශේෂත්වයක් තියෙනවා. දැන් පළාත් පාලන ඡන්දේ කල් දැම්මා. ඒවත් එක්ක හිතනවා මේකටත් මොනාරි කරයිද කියලා. දැන් පළාත් පාලන ඡන්දය කල් දැම්මට පනතෙම තියෙනවා ව්‍යවස්ථාවෙම තියෙනවා එම ආයතන මහජන
පාලන නියෝජිතයෝ නැතුව නිලධාරීන් යටතේ පාලනය කරන්නේ කොහොමද කියලා ක්‍රමවේදයක් දීලා තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි දැන් අපි මේ ඉන්න කොළඹ නගර සභා බල සීමාව දුවන්නේ. ඒ ක්‍රමවේදය ඇතුලේ. ඊළඟට පළාත් සභා ඡන්දත් නැහැනේ. හැබැයි ඒකත් ආණ්ඩුකාරවරයෙක් යටතේ දුවන ක්‍රමවේදයක් පනත ඇතුලේම. එහෙම නැත්නම් අපේ ව්‍යවස්ථාව ඇතුලේම තිබෙනවා. ඒකට අනුව තමයි මේ දුවන්නේ. දැන් අපි බලමු ඔය පදනම තියනවද කියලා මැතිවරණ සිටීමේ තියෙන ජනාධිපතිවරණයට. නැහැ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපතිකම ඉවර වෙනකොට හෙට සිට විධායක බලය, ඒ කියන්නේ පාලනය මේ රටේ දුවන්න ක්‍රමවේදයක් ඇත්තෙම නැහැ. එහෙනම් ඊට පෙර ජනාධිපතිවරයෙක් පත් කරගත යුතුමයි. එසේ පත් නොකර කල් දමලා මොකක් හරි වෙන ඔය හිතන වෙට්ටුවක් දානවා නම් එතකොට මේ ලංකාවේ තියෙන මුළු මනින්ම තියෙන මේ දේශපාලන සංස්කෘතිය, දේශපාලන යාන්ත්‍රණ, දේශපාලන ක්‍රියාවලී, මේ පාර්ලිමේන්තුව, මේ පොලිසිය, මේ ආයතන කිසිවක් දුවන්න බෑ. සම්පූර්ණ අවුලක්. අවුල කියන්නේ රට යනවා වෙනම තැනකට. ඒ තැනට පාලකයෝ මේ රට ගෙනියනකොට ඒක ඉතාල බරපතලයි. අපි විශ්වාස කරනවා ජනතාව මේ නිසයි මැතිවරණ පැවැත්වීම කලට ඒ වගේම සාධාරණ. ලාල් බෙහෙවින් ස්තුති අද පැතිකර සංවාදයට එක් වුණාට.